මේ ලෝකයේ හිටපු නරකම මිනිස්සයා කවුද කියලා කවුරු හරි ඔබෙන් ඇහුවොත් බොහෝ අය ඒ හිට්ලර් කියලා පිළිතුරු ලබා දෙයි. හැබැයි හිට්ලර්ටත් වඩා ගොඩක් භයානක දේවල් සිදු කරපු අන්තිම නරක මිනිස්සු මේ ලෝකයේ මීට කලින් ජීවත් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි ඒ නරක මිනිස්සු කවුද, ඔවුන් කරපු දේවල් මොනවද කියලා කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ හයින්රික් හිම්ලර් කියන නමින් හඳුන්වන ගොඩක් දරුණු පුද්ගලයා ගැන. ඒ විදිහට මේ ලෝකයේ නරකම මිනිස්සු ගැන කතා කරනකොට හැමෝටම හිට්ලර්ව මතක් වුණාට මේ හිට්ලර් යටතේ වැඩ කරපු සමහර නිලධාරීන් ඊටත් වඩා භයානක දේවල් සිදු කරලා තියෙනවා. අන්න එහෙම හිට්ලර් යටතේ වැඩ කරපු ප්‍රධානම නාසි හමුදා භටයෙක් තමා මේ හයින්රික් හිම්ලර් කියන නමින් හඳුන්වන්නේ. ඒ විදිහට ජර්මනියේ ගොඩක් හොඳ ගුරුවරයෙක්ගේ නරක ළමයෙක් විදිහට හැදී වැඩුණ මේ හයින්රික් දෙවනි ලෝක යුද්ධය ආරම්භ වුණත් එක්කම තමන් නව යෝවුන් තරුණයෙක් වුණත් හිට්ලර්ගේ නාසි අදහස් වලට කැමති නිසා ඔහුත් එක්ක එකතු වෙලා තිබුණා. මේ විදිහට හිට්ලර් තමන්ගේ බලයන් ටික ටික වර්ධනය කරගන්න කාලයේ ඔහුගේ ළඟින්ම හිටපු සේවකයෙක් විදිහට තමා හයින්රික් කටයුතු කරලා තිබුණේ. අන්න ඒ නිසා හිට්ලර් බලයට ආවට පස්සේ මුලින්ම ඔහුව තමන්ගේ පෞද්ගලික ආරක්ෂක අංශයට එකතු කරගත්තා වගේම පස්සේ ඔහුට දෙන උසස්වීමක් විදිහට ඔහුව නාසි පොලිසියේ ප්‍රධානියා බවට පත් කළා. ඊට පස්සේ මේ නාසීන් එකතු වෙලා යුරෝපයේ යුදෙව්වන් සමූල ඝාතනය කරපු හෝලෝකාස්ට් කියන සිදුවීමට මුල් තැන ගත්තේ මේ පුද්ගලයා තමයි. ඒ විදිහට මේ යුදෙව්වන් අවසන් ගමන් යවන්න කලින් වද දෙන්න රඳවලා තිබුණ පළවෙනි කඳවුර වෙන ඩොක් චාවෝ කියන කඳවුර මේ පුද්ගලයා තමා නිර්මාණය කළේ. ඒ විදිහට හිට්ලර්ගේ පාලන කාලය පුරාවට මේ පුද්ගලයා මිනිස්සු මිලියන 1.5ක් විතර අවසන් ගමන් යවන්න උපදෙස් දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. වතාවක් එතනින් යුදෙව් මිනිස්සු 33000කට මොහු තමන්ගේ මිනිවල තමන්ටම හාරගන්න කියලා අණදීලා වල හැරුවට පස්සේ ඒ වල ළඟ හිටවල කෙලින්ම වලට වැටෙන්න වෙඩි තියලා තියෙනවා. අන්න ඒ වගේ දුෂ්ට වැඩ රාශියක් කරපු නිසා වගේම සම්පූර්ණයෙන්ම මිනිස්සු මිලියන 2ක් විතර අවසන් ගමන් යවපු නිසා මේ පුද්ගලයාව අපිට මේ ලෝකයේ ජීවත් වුණ දුෂ්ටම පුද්ගලයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ බෙල්ජියමේ රාජකීය පරපුරෙන් පැවතගෙන එන රජ කෙනෙක් වෙන දෙවනි ලියෝපෝල්ඩ් රජතුමා ගැන. ඒ විදිහට අපි ඉතිහාස පොත්වලින් බෙල්ජියමේ ඉතිහාසය ගැන ඉගෙනගෙන නැති නිසා අනිවාර්යෙන්ම ඔබ මේ රජතුමා කවුද කියලාවත් අහලා නැතුව ඇති. ඒ විදිහට බලය නිසා අන්ධ වෙලා හිතා ගන්න බැරි තරම් පිස්සුවක් නටපු රජ කෙනෙක් විදිහට අපිට මේ දෙවනි ලියෝපෝල්ඩ් රජතුමාව පෙන්වලා දෙන්න පුළුවන්. ඔහු බෙල්ජියමේ රජකමට පත් වුණාට තමන්ට මේ පාලනය කරන්න තියෙන රට ගොඩක් පුංචි නිසා හැම වෙලාවකම වගේ තවත් රටවල් අල්ලගන්න ඕන කියන මතයේ තමා ඔහු ඉඳලා තිබුණේ. ඒ වගේම මොහු රජකමට පත් වුණ කාලයේ බ්‍රිතාන්‍ය වගේම පෘතුගාලය වගේ රටවල් ලෝකය පුරාම යටත් විජිත පිහිටවපු නිසා ඔහුටත් මේ දේවල් කරන්න ඕන වුණා. අන්න ඒ නිසා ඔහු 1880 ගණන්වල තමන්ගේ රටේ යටත් විජිතයක් බවට කොංගෝ රාජ්‍යය පත් කරගෙන තියෙනවා. තමන්ගේ මව් රට වෙන බෙල්ජියමට වඩා 80 ගුණයක් විතර මේ කොංගෝව විශාල නිසා ඔහු ඒ අල්ලගත්ත එක ගැන ගොඩක් තණ්හාවෙන් වගේම සතුටින් තමා ඉඳලා තිබුණේ. මෙහෙම කොංගෝව යටත් කරගෙන නිකන් හිටපු නැති ලියෝපෝල්ඩ් කොංගෝවේ මිනිස්සු වහල් සේවයට බඳවගෙන ඔවුන්ගෙන් වැඩ අරගන්න පටන් ගත්තා. එහෙම වැඩ ගන්න අතරතුරේදී ඔවුන්ට තව බදු පවා පනවලා තිබුණ නිසා මේකට විරුද්ධ වුණ කොංගෝවේ මිනිස්සු කොංගෝව පුරාම කැරලි ඇති කරලා තියෙනවා. හැබැයි Taman ගොඩක් මහන්සියෙන් අල්ලගත්ත රට ආපහු අතාරින්න අකමැති වුණ මේ ලියෝපෝල්ඩ් මිනිස්සු Tamanගේ පැත්තට අවනත කරගන්න ගම් පිටින් විනාශ කරන ගමන් මිනිස්සු අවසන් ගමන් යවපු එකයි සිදු කළේ. අන්න ඒ විදිහට ඔහු අන්තිමේට මේ කොංගෝ රාජ්‍යයේ මිනිස්සු මිලියන 8ක් විතර අවසන් ගමන් යවලා තියෙනවා කියලා ඉතිහාසඥයන් වාර්තා කරනවා. ඒකෙන්ම මේ පුද්ගලයා කොයිතරම් දරුණු පුද්ගලයෙක්ද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්නේ ජෙන්ගිස් ඛාන් කියන නමින් හඳුන්වන දුෂ්ට පාලකයා ගැන. ඒ විදිහට මොංගෝලියානු අධිරාජ්‍යයේ රජතුමා විදිහට පාලනය බාරගත්ත මේ පුද්ගලයා මොංගෝලියානු අධිරාජ්‍යය ලෝකය පුරාම ව්‍යාප්ත කරන්න විශාල මෙහෙවරක් සිදු කරලා තියෙනවා. අන්න ඒ විදිහට තමන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරන අරමුණෙන් ඔහු පටන් ගත්ත සංග්‍රාමයක් අවුරුදු 199ක් පුරාවට මොංගෝලියානු අධිරාජ්‍යයේ පාලකයන් එක දිගටම කරගෙන ගියා. අන්න ඒ නිසා ඔවුන් අලුතින් අල්ලගන්න හැම භූමියකම ඒ වෙනකොට පදිංචි වෙලා හිටපු කාන්තාවන් පිරිමි පුද්ගලයන් වගේම පොඩි ළමයින්ව පවා අවසන් ගමන් යවලා තියෙනවා.
අන්න ඒ නිසා මොහු මිනිස්සු මිලියන 40 84 අතර ප්‍රමාණයක් අවසන් ගමන් යවපු පුද්ගලයෙක් විදිහට තමා ඉතිහාසයට එකතු වෙන්නේ. ඒ වගේම ඔහු මෙහෙම මිනිස්සු අවසන් ගමන් යවන්න කිසිම සාධාරණ හේතුවක් තිබිලත් නැහැ. ඒ විදිහට ඔහුට තිබුණ එකම අරමුණ විශාල වශයෙන් ප්‍රදේශයන් අල්ලගන්න එක නිසා තමයි ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සු අයින් කරලා දාන්න මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ කාලේ ලෝකයේ හිටපු සම්පූර්ණ මිනිස්සුන්ගෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේ පුද්ගලයා ලෝකයේම මිනිස්සුන්ගෙන් 111ක් විතර අවසන් ගමන් යවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මේ ජෙන්ගිස් ඛාන් ගොඩක් සාධාරණ පුද්ගලයෙක් නිසා Tamange හමුදාවල ඉන්න පුද්ගලයන්ටත් නීතිය එක හා සමානව තමා ක්‍රියාත්මක කරලා තිබුණේ. ඒ කොහොම වුණත් මිනිස්සු විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි කරපු නිසා මේ පුද්ගලයව අපිට ලෝකයේ ජීවත් වුණ දුෂ්ටම පුද්ගලයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ගොඩක් නපුරු පාලකයෙක් වෙන උතුරු කොරියාවේ කිම් ජුන් සුන් කියන නමින් හඳුන්වන පුද්ගලයා ගැන. උතුරු කොරියාවේ ඒකාධිපති පාලකයෙක් විදිහට වැඩ කරපු මේ පුද්ගලයා තමා කොරියානු යුද්ධයට හේතුව බවට පත් වුණ පුද්ගලයා වෙන්නේ. අන්න ඒ නිසාම මේ යුද්ධයෙන් අවසන් ගමන් ගියපු කොරියානු ජාතිකයන් මිලියන 5කගේ විතර ජීවිතවලට වග කියන්න ඕන පුද්ගලයා බවට මොහුපත් වෙනවා. ඒ වගේ විශාල හානියක් මේ පුද්ගලයා Tamange රටට සිදු කළත් ඔහු Tamange රටේ මිනිසුන්ට Tamanව දේවත්වයෙන් අදහන්න කියලා තමා බලපෑම් සිදු කරලා තිබුණේ. ඊට පස්සේ ඔහුගේ පුතා වුණ කිම් ජුන් ඉල් උතුරු කොරියාවේ පාලනය බාරගත්තා වගේම ඔහුගෙනුත් පස්සේ අද අපි දකින කිම් ජුන් උන් උතුරු කොරියාවේ පාලනය සිදු කරනවා. මොවුන් 3 දෙනාගේම පාලන කාලය යටතේ මිලියන ගාණක් උතුරු කොරියානු මිනිස්සු අවසන් ගමන් ගිහින් තියෙනවා වගේම තවත් සාගත වගේම අහිංසක මිනිස්සුන්ට වද දීම් වගේ සිදුවීම් විශාල සංඛ්‍යාවකුත් සිදු වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් මෑතකදී පනවපු නීතියකින් දවස් කිහිපයක් යනකන් උතුරු කොරියාවේ මිනිසුන්ට හිනාවෙන එක පවා තහනම් කරන්න තරම් කුරිරු පාලකයෙක් බවට මේ කිම් ජුන් සුන්ගේ මුණුබුරා පත් වුණා. අන්න ඒ නිසා තමා ලෝක ඉතිහාසයේ හිටපු දුෂ්ටම පාලකයෙක් විදිහට අපිට මේ උතුරු කොරියාවේ කිම් ජුන් සුන්ව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ලෝකයේ දුෂ්ටම පුද්ගලයන් ගැන කතා කරන ලයිස්තුවේ කතා නොකරම බැරි පුද්ගලයෙක් වෙන ඇඩොල්ෆ් හිට්ලර් ගැන. හැබැයි මේ හිට්ලර් ඍජුවම මැදිහත් වෙලා කරපු මිනිස් අවසන් ගමන් යැවීම් සංඛ්‍යාව ගැන කතා කරනකොට ඔහු අද අපි කතා කරන ලයිස්තුවේ අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් පිටුපසින් තමා ඉන්නේ කියලා කියන්න ඕන. සම්පූර්ණ දෙවනි ලෝක යුද්ධයට හේතු වුණ 1939 අවුරුද්දේ පෝලන්තය ආක්‍රමණය කරපු යුද්ධය මෙහෙයවපු පුද්ගලයා විදිහට මේ හිට්ලර් මුලින්ම ලෝක ඉතිහාසයට එකතු වුණා. මේ ලෝකයේ ජීවත් වෙන්න අවශ්‍ය උසස්ම මිනිස් කාණ්ඩය නාසිවරුන් විතරයි කියලා හිතපු මේ හිට්ලර් වැඩියෙන්ම වෛර කරපු මිනිස් කාණ්ඩයක් විදිහට යුදෙව්වන්ව අපිට පෙන්වලා දෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේ හිට්ලර් යුදෙව්වන් කියන්නේ මිනිස්සු වර්ගයක් කියලාවත් විශ්වාස කළේ නැහැ. අන්න ඒ නිසා මොහු යටතේ තමා යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් අවසන් ගමන් යවපු මෙහෙයුම් මොහුගේ නිලධාරීන් සිදු කළේ. ඊට අමතරව මේ පුද්ගලයා යුද්ධවලින් තවත් රටවල්වල මිනිස්සු විශාල සංඛ්‍යාවකුත් අවසන් ගමන් යවපු නිසා මොහුගේ සම්පූර්ණ මිනිස් අවසන් ගමන් යැවීම් සංඛ්‍යාව මිලියන 7-9 අතර ප්‍රමාණයක් වෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි අන්තිමේට ඔහු දෙවනි ලෝක යුද්ධයෙන් පැරදුන නිසා සයනයිඩ් කරලක් ආහාරයට අරන් වගේම හිසටම වෙඩි තියාගෙන Tamanගේ ජීවිතයෙන්ම වන්දි ගෙවලා තියනවා. ඒ කොහොම වුණත් මේ පුද්ගලයාවත් අපිට මේ ලෝකයේ ජීවත් වුණ දුෂ්ටම පුද්ගලයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ එලිසබත් බතෝරි කියන නමින් හඳුන්වන කාන්තාව ගැන. ඒ විදිහට මේ ලෝකයේ ජීවත් වුණ හැම දුෂ්ට පුද්ගලයම පිරිමි අය විතරයි කියලා ඔබ හිතාගෙන හිටියානම් ඇත්තටම ඔබ වැරදියි කියලා කියන්න ඕන. ඒ විදිහට සැබෑම ඩ්‍රැකියුලා කියලා කියන්නේ මිත්‍යා සතෙක් කියලා කවුරුත් විශ්වාස කළාට මේ අපි කතා කරන කාන්තාව නම් ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම ඩ්‍රැකියුලා කාන්තාව විදිහට සලකනවා. ඒ විදිහට හංගේරියානු ජාතික මේ කාන්තාව තමන්ට අවුරුදු 11 දිම ගොඩක් ධනවත් හංගේරියානු ජාතික තරුණ පුද්ගලයෙක් වෙන ෆර්නෙඩ් නඩාස්ට් කියන පුද්ගලයාට බන්දලා දෙන්න යෝජනා කරලා තිබුණා. හැබැයි ඒ වෙනකොටත් මේ කාන්තාව දුප්පත් පිරිමි පුද්ගලයෙක් එක්ක ආදරෙන් වෙලිලා හිටියා වගේම ඒ පුද්ගලයා නිසා මේ කාන්තාවට දරුවෙක් ලැබෙන්නත් ඉඳලා තියෙනවා. අන්න ඒක දැනගත්ත මේ විවාහයට යෝජනා වෙලා හිටපු පිරිමි පුද්ගලයා අර කාන්තාවගේ පෙම්වතාව අල්ලගෙන ඔහුව අවසන් ගමන් යවලා බල්ලන්ට කන්න දීලා තියෙනවා. ඊට පස්සේ ඔහු ගැන ගොඩක් වෛරයෙන් හිටපු මේ කාන්තාව ඔහුව කසාද බැන්දත්
मे पुद्गलया राजकारी वलट पिटत्वेला यनवेला वट हुट वंचा कला ए विधिहट अय तवत् संबंधता पवैत्व वगेम तमन्गे सेवकयन् विधिहट हिटपु तवत् कांतावन्वत् अवसन् गमन्य वल ओन्गे ले पानय करला तियनवा अय एहेम करन्न लोकुम हेतुव वेला तिबुने मे तरुण कांतावन्गे रुधिरय पानय कलोत् तमन्गे शरीरय हेमदाम तरुण विधिहट तियनवा कियला अय विश्वास करपु निसयि අන්තිමේට මේ විදිහට ඇය ගොඩක් මිනිස්සුන්ට වද දුන්නට පස්සේ මෙහෙම දේවල් කරනවා කියලා ඇයව හොයාගෙන මිනිස්සු ඇයව සිරගත කරන්න කටයුතු කළා. ඒ කොහොම වුණත් මේ ලෝකයේ හිටපු තවත් දුෂ්ටම කාන්තාවක් විදිහට අපිට ඇයවත් හඳුන්වන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මේ ලෝකයේ ජීවත් වුණ දුෂ්ටම මිනිස්සු කිහිප දෙනෙක් ගැන. ඒ විදිහට දුෂ්ටම මිනිස්සු ගැන කතා කරනකොට අපි දැනගෙන හිටියේ හිට්ලර් ගැන විතරක් වුණත් ඊට වඩා විශාල දුෂ්ටකම් කරපු මිනිස්සු ලෝක ඉතිහාසයේ ජීවත් වෙලා තියෙනවා කියලා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු මේ ලෝකේ ජීවත් වුණ දුෂ්ටම මිනිස්සු කිහිප දෙනෙක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන පුද්ගලයා ගැන තොරතුරු දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.